වන්න අදමීදී පුතේ දෙවනශ්‍රේණයේ මගේ පුංචි දූල පුතාලට තවත් මවබස පාඩමක්කරගෙන අදත් මගේ දූල පුතාල මුණගැහන්න මම ආව. අද මම මගේ පුතාලට කතන්දරයක් කියන. පුංචි කතන්දරයක් අපි බලමුදු මේ කතන්දරේ භෛවයෙන් වැඩ කරන කෞශල්්‍යයා වයිවරණ ගෞවමක් ඇඳර්ගෙන සෞමියෝ මුණගැහන්නට ආවේ. සෞම්යාගේ අම්මාට හොඳ තයිලයකුත් අරගෙනයි. අනුරාධපුරේ චෛත්‍ය කිහිපයක පින්තුර කිහිපයක් සෞමයා කවුශල්්‍යට දුන්නා. පෞද්ගලික බස්රථයකින් කෞශල්්‍යයා රෑබෝවෙන්න කලින් ගෙදර ආවා. අපි බලම්පුතේ නැවතවතාවක්. භෛවයෙන් වැඩකරන කෞශල්්‍යයා, වෛවරණ ගෞමක් ඇඳගෙන සෞයාමුණ ගැහෙන්නට ආවේ සෞයාාගේ අම්මාට හොඳ කයිලයකුත් අරගෙනයි. අනුරාධපුරේ චෛත්‍ය කිහිපයක පින්තූර කිහිපයක් සෞා කෞශලයාට දුන්නා පෞද්ගලික බස්රථයකින් කෞශල්්‍යා, රෑබෝවින්න කලින් ගෙදර ආවා දුමපුතේ මේ කතන්දරයේ කියවන විට ඇහෙන විට ඔගොල්ලන්ට යම් වචචනවල විවිධ ශබ්ද ඇහෙනවා ඔන්න බලන්න දැන් අපි මොකක්ද මේ කරන්නේ යන්න කියලා මේ කතන්දරේ සමහර වචන මම පුතාලට මෙ මේ විදිහට ඔන්න පෙන්නවා මේ බලන්න

මෙන්න මේ වචනවල කිසියම් විශේෂප්වයක් දැන් ඔබට ඇහෙනවා ඇති මේ බලන්න ධයිවයෙන්. කොහමදාකුර ශබ්ද වනේ කොහොමද වචනය ශබ්ද වනේ ධෛවයෙන් වන බලන්න. ඊළඟ වචනය කවශල්්‍යයා ධයිවයෙන් කවශල්්‍යයා වයිවර්ණ සෞම්්‍යා සෞාගේ තයිලයකුත් චෛත්‍යය සෞම්යා කවශල්්‍යට පවගලික කවුශල්්‍ය වේපුතේ මේ වචනවල විිල පුතාලට ඇහෙන්න ඇති මුලින් ශබ්ද වෙන අකුරේ අයි සහව ශබ්දයක් ඉතාම හොඳ බල දය දය කියනකට අපිට අයි ශබ්දයක් ඇහෙනවා. කවශල්යා කියනකතා අපිටව ශබ්දයක් ඇහෙනවා. දුයිපතියේ ඔන්න එහෙමනම් අදපි ඉගෙන ගන්නව පාඩම මොකක්ද පාදම අයි ශබ්දය සහ අවශබ්දය හඳුනා ගනිමු අයි ශබ්දය සහ අව ශබ්දය ඔන්න අපි හඳනා ගන්නයි මේල හැස්ති වෙන්නේ ඔන්න බලන්නකෝ දැන්ම. අපට කියනවා අයි සහ අවු සහිත වචන කියවමු ලියමු. අයි සහවශ්ය සහිත වචන කියවමු ලියමු. බලමු අපි එෙන බලන්නක එක පැත්තක තියෙනවා අයි ශබ්දය අනි පැත්ති තියෙනවා අවු ශබ්දය. මේ බලන්න දැන් අපේ කතන්දරේ අපි ගෙනගත්ත වචචන තමයි අපි මේ දෙෙන් කරගන්න යන්න බලන්න. න්න ධෛර්ියයෙන් මොකදද මේ කොම්ඹු දෙකක් තියෙනවනේද ද අකුරට කලේ ද අකුරට කලේ කොඹු දෙකක් තියෙනවා කොඹු දෙකක් අවහම කොහොමද ශබ්ද වෙන්නේ ධයි කියලා. ඔන්න අපිහෙනම් මේපලන්න කොම්බු දෙක්ක සහිත පැත්තට ඔන්න මේ වචනය අර්ගිනාව ඩයිවයෙන් ඒම නම් දැම් මේ බලන්නකෝ තව වචනයක් තියෙනවා කවුශල්යා. කෞුශල්යා කියනවචනේ බලන්න කවශල්්‍යයා කවශල්යා කතින්තද අපි අරගෙන යන්නේ කොම්බුව සහ ගයනු කිත්ත. කොම්බුව ස ගයනු කිත්ත සහිත ඔන්න ඒ පැත්තට අපි අරගෙන ගිය කොහොමද ශබ්ද වෙන් කව් මේ බලන්න කව් කියලා අපි ශබ්ද කරනවා කෞශල්යා. ඊඟට තියනවා සෞම්ා. ඔන්න කොහොමද ශබ්දවෙන්නේ සෞ කියලා කියනකොට කොම්බුව සහ ගයනු කිත්ත සහිතව තමයි. අපි ලියන්නේ එතකොට ශබ්දවෙනවාපුතේ ඔව සෞවූ කියලා ශබ්ද වෙනවා. එහෙමනම් සෞ්මයායන්ඩෝනේ මොන පැත්තරද. මෙන්න මේ පැත්තටනේද ආ ඊළඟටේනවමකද වචන තයිලය බලන්න කොම්බු දෙකක් ඉදිරිියටැවිත්. තා අකුර තියනවා අපි ශබ්ද කරනවා හොමද තයි කියලා එහෙමනම් මේ වචනය අපි මෙ පැත්තට හරගෙනෙනවා තයිලය ඉළඟ වචනය චෛත්‍යය ඔන්න චයි කියල කියනකොට අයි ශබ්දයක් අපට ඇහෙනවා ආයුත්්‍ය වචනය කොතටද ඌ මේ බලන්න චෛත්‍යයඒ වගේම පෞදගලික පෞද්ගලික ට ඒ වචනය කොම්බුව සහ ගයනු කිත්ත යෙදෙනවා ශබ්ද වෙනවා පෞදගලික ඔන්න අපි අරගෙනවා කොම්බුව සහ ගයනු කිත්ත තියෙන පැත්තට අපි නැවතාත් මේ වචන කියවමු බලන්න අයිශබ්දය සහිත කොඹු දෙක සහිත වචනටික දෛවය තයිය චයිත්‍ය දයිවයෙන් තයිලය චෛත්‍යය ගේ අප අවශ්ද කොම්බුව සහ ගයනුකි සහිතව අපි ලියනවා ස ශබ්ද කරනවා අවශබ්ද සහිත මේ කවුශල්යා සෞම්ා පෞගලික ඔන්නයි විදිහට දේ පුතේ අපට පුුවන් කොම්බු දෙක සහ කොම්බුව සහ ගයනුකිත සහිත වචන නිවැරදිව ශබ්ද කරන්න අප බලමු ක්‍රියාකාරකම බලන්න අපට කියනවා කොම්බු දෙක සහ කොම්බුව සහගයනුකිත්ත සහිතවච්චන කියවමු ලියමු. දැන් ඉතාම හොදීන් අපට මේ ශබ්ද උච්චාරණය කරන්න පුළුවන්දුවේපුතේ අපි නිවැරදිව උච්චාරණය කරන්න පුරුදු වෙන්න ඕන පුහුණු වෙන්න ඕනේ ඒකට අපිට වැඩිපුර අවස්ථාව ලැබෙන අපි නිතර නිතර පොතපත කියවීම තුළින් තමයි. බලමු අපි වචන කිහිපයක් ඔන්න අපට දීලා තියෙනවා. බලන්න நයිතික වෛද්‍ය දෛර්ය බයිරව දෛරය කයිරාටික මේ බලන්න කොම්බු දෙක සහිත වචල කොහොමද ශබ්ද වෙන්නේ අයිශබ්දය මුලාකුරේ, අවසානයට අපට ඇහෙන බලනන්නයිතික ව්‍ය ය බරව දයිවය කයිරටික. දැන් අපි බලමුහිමනම් කොම්ம்பුව සහ ගයනු කිත සහිත වචන කිහිපයක්. මේ බලන්න සෞ ස්‍ය நௌකාව යවුවන ලකික. බෞ්ධ පෞද්ගලික නැවත වතාවක් අපි කියවමු සෞඛ්‍ය නෞකාව යවවන ලෞකික බෞද්ධ පෞද්ගලික. ඔන්න දුවේ පුතේ ඕබලන්ට දැන් පුළුවන් මෙ වචන. ඉස්සලාම අපි පුරුදුවෙන් නෝනි පුතේ නිවැරදිව ශබ්ද කරන්න. නිවැරදිව ශබ්ද කරන්න පුළුවන්වෙ ඕනි එතකොට අපි මතකතියාගන්න ඕනේ මේ අකුර ශබ්ද වෙන්නේ කොයි විදිහට පිල්ලි යෙදුනහමද කියලා. ඉතිං එක මතකතියාගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මොකක්ද නිතර තර පොත පත කියවීම මම දන්නවාෝ මගේ දූල පුතාලට නිතර නිතර පොත පත කියවන්න හැම වෙලාවෙම අවස්ථාව ලැබෙනවා. ද පුතේ විතර පොත පත කියවන්නේ ඒ වගේම පුතාලගේ අභ්‍යාස පොත්වල ලස්සන මුතු කැට වගේ අකරින් මේ වච්චන එක පෙළටලියන්න ඒ වගේම තව තව වාක්‍ය ගොඩ නගන්න කතන්දර ගොඩනගන්න මේ විදිහට ඉතාම හොඳින් අ්‍යහාස කළොත් පුතාලට ඉක්මනට වේගයෙන් කියවන්න ඔන්න පුරුදු පුහුණුවන්නක් පුළුවන් දීපුතේ අපි අද මොකක්දිගෙන ගත්ත පාඩම ඌ කොම්බු දෙක සහ කොම්බුව සහ ගයනුකිත්ත යෙදෙන වචන අපි ඔන්න ගොඩක් ඉගෙන ගත්තා. මේ වචන විතරක් නෙමේයි පුතා ලගේ කියවීම පොතේ පෙළපොතේ තියෙනවා. ඕනි තරම් තව කොම්බුව සහ කොම්බු දෙක සහ, කොම්බුව ගයනු කිත්තයේදිච්ච වචන ඔයා ගන්න පුළුවන්. ඒ වචන පොතේලියන්න පත්තර කියවන්න පත්තරවලින් කප්ල පුතාලගි පොත්වල අලවන්න පුළුවන් මේ වචන මේ වගේ ගොඩක් කබ්‍යහස කරමින්. තවත් දුරතත් පුතාලගේ කියවීමේ හැකියාව වර්ධනය කරගන්න ඩිවීමේ හැකියාව වර්ධනය කරගන්න ඔන්න මගේ දූල පුතාලට දැන් පුළුවන්. දේපුතේ තවත් අලුත්පාදමක් එක්ක තවත් දවසක අපි ආයමත් මනගෙහෙමු. බැහැම දෙනාටම. අයිබුවන් පුංචියත්ද කේතියලා බර අඩු වැඩි බවසෙව්වා. තරාදීයට දමා බලා නිවැරදිවම බරමැන්නා. ආයින් පෝ අන්නනාදරණය දුය පුතේ දෙක ශ්‍රීණී පගේ ආදරනයේ චුටි දදුුවල පුතාලට ඔන්නේ ඉතින් අදත්තාවා මම මොනුවටද පුත්තේ. ඕහ වර්මැනීම පාඩම නැවත අපි කතා කරමු. ඔන්න චූටි දුවේ පුතේ අිපුතාලට මතකයි. අපි දෙයක්ල තරගෙන බර සැසදීම කලා කොහොමද අපි අතට ගත්තා අතටරගෙන අතට දැනෙන විදිහට අතට දැනෙන විදිහට මගේ පුංචි පුතාලගේ චූටයත් දෙකට අපිට දැනනාා මේක නම් බර වැඩි ඔන මේක නම් බර අඩුයි බර වැඩි අඩයි හැබැයි මගේපුතේ දෙන්න මේ වගේ වෙලාවට බලන්නකෝ දැන් අපට හිතාගන්න බෑ බර වැඩිකොයි එකද බර අඩු කෝකද කියලා ඉති අපි මොක දෙතකොට කළේ. ඕනේ අපි භාවිත කලා මොකදදපුතේ මේ තරා අපි තරාධීතියලා මෙන්න මේ විදිහට බරමැනීම සිදු කලා. ඕහ! මඟපුතාලට මතකයි. ඔන්න ඉතින් තරාදීතිය දෙපැත්තව එක සමානව තියෙනවා. එහෙනම් මේ යෝකට දෙකම එකම බර එකක් පත් බර වැඩිත් නෑ බර අඩුත් නෑ. අපි මගි පුතලට මතකයි. ඒන අපිඉති අදත්වන්න චූටියාලුවන්ද බඩු ගොඩා අරගෙනැවිල්ල තිේෙනවා මැනෙන බලමු. මොකින් අපි මනින්නේ තරාදී. ඔන්න පුතේහෙනම් අපි අද කතා කරනවා හොඳට බලන්න තරමෙන් කොඩා බර වැඩි තරමෙන් වෙනස් නමුත් බර සමාන ද්‍රෞ්‍යවල බර තරාධිය භාවිතයෙන් සසදමු. සස දන්නය තියෙන්නේ. අපි සසඳලා බලනවා තරාදී. ඔන්න හ අංචූටි දවෙපුතේ මේ බලන්න මම මේ මොකක්ද අතචගත්ත කියේලා.මී තීනමුණත් ප්‍රෙදිි කැබලි කවරයක් තියෙනවා. ඇ මේක තියන්නේ ඇට ඉහෙනම් අපි බලමුද ඇට දාපු කවරෙද ප්‍රෙදි කැබලි දාපු කවරෙද බර වැඩි. මේ බලන්නමී ඩිකින් ලොකු එකකෝකද. ඕන ඔන්න රෙදිකැබලි කවරෙනම් ගොඩක් ලොක්හුයි මේ කවරේ චූටීනේ. එනංගති ලොකුවක බර වැඩිවෙන්න ඕනේ නේද. බලමුදාපි ! ඔන්න බලන්නහෙනම් මම ඉස්සල්ල තියෙනාපුතේ තරාදය මෙන්න මේ රෙදිකැබලි කවරේ. ඔන්න තරාදයෙන් තිබ්බා. ඉළඟට ම මේ පැත්තෙන් තියෙනාම කල්ද මේ ඇටවර්ගදාපු කවරය. දපු දේවුණේ ප්‍රමාණයෙන් හුඩවුනාට බරි වැඩි බර වැඩි ඇට යොදපු කවරය මේ රෙදි කැබලි කවරය බර අඩුවයි ඔන්න ඉතින් ප්‍රමාණය දිහා බලලා බර ගැනනම් කියන්න බෑ නද අපි තවත් එකක් මැනල බලමු. හොඳයි එහෙනම් ඔන්න ම මෙතනින් තින්බ. මේ බලනපුතේ මක් මොකක්ද මේ ගෙනනල් තිී යෝගට් දෙකක්ම මග අත්තේ තියෙනවා මේ මොකත් ! පිපිණ්ඥ ගෙඩිය ඔන්න මට හතුන මේ යෝගට දෙකම මේ පැත්තෙන්තියන් ඔන්න බලන්නෝ අපි මේ පැත්තෙන්තියල බලමු මේ පිපිණ්ඥගෙඩිය ඔන්න බලන්නකෝ මුකද මාග පුත්තය වනේ ඕනේ ඔන්න හිෙනම් අපි තවලුද දෙයක් හොයා ගත්තා මේ පිපි්ඥගෙඩිය බර මේ යෝගත් දෙකකට සමානවෙනවා එහෙනම් ඔයාලටත් පුළුවන් මේ විදිහට එක්කමවාර්ගේ ජ්‍රෞ්‍ය දෙකක්හෝ තුනක් තියල අනික් පැත්තෙන් තවත් දෞ්වයක් තියලා මනින්න. අපිඉතින් තවමොුණ අද මනින්නේ. මේ බලන්නකෝ ! මම ගෙනල්ල තියෙනවා මේ මොකක්ද මගේ පුතාල දන්න. ඕ මේ තියෙන්නේ රි්‍රජිෆෝම් කෑල්ලා මේ තයෙන මකද පොතේ ලීකුට්ටියා ඔන්න චෝරිතය පපුතේ අපිමනෙමෝ ්‍රී ෆෝර්ම් කෑල්ලයි ලීකුට්ටියයයි. ඔන්න මම ඉස්සල්ලා තරාදියෙන් තියනෙනවා ටිජිෆෝම් කෑල්. මොකදනේ ඔන්න දැන් ඒ පැත්ත බර වැඩි. ඔන්න හෙනං අප පීළඟට තියමෝ ලීකුට්ටිය මේ බලන්නකෝ මොකත්ත වනේ ප්‍රමාණයෙන්කු ඩව්නාට මොකත්තපුතේ බර වැඩි ඔහ ලීකුට්ටිය බර වැැඩි ටිජිෆෝර්ම් කෑල් ගොඩක් ලොකුයි එවනාාට බරය අපි තවත් එකක් මැනල බලමු මගේ අත්දේ තියෙනවා සීනිුරයයි හාල්ලුරයයි සීණී හාලයි. අපි දන්නේ මොකත්ත බරවැඩි කොයි පාර්සලයද බරාඩු කියලා. ඔන්න මධිචූට දුවපුත්තේ අපි තරාදිය සමබර කරගත්තා. අපි මනින් නෝන එහෙමන අපි මේ පැත්තන්තියමු සීණිකවරය. ඔන්න සීනිිකාවරය තිබබා ඊළඟක අපි මේ පැත්තෙන් තියෙනවා ල්වර මේ බලන් ඔන්න අපි දැන් මේ දෙකම තියලතයෙන්. ඔන්න බලන්න දැන් මොකද පුද්ධේ වෙලා තියෙන්නේ. ඔය බලන්නකෝ හරි ලස්සනයින සම බරව තරාදිය ලස්සනට තියෙනවා. එහෙනම් අගපුොත්තේ හාල්ලුරේ සීනිිකවරයයි දෙකේම බර සමානයි. දෙකේම බර සමානයි. ඔන්න ඉතින්පුංචයාලෝ දැන් ගොඩක්රේවල් අපි කලා. ි බරමනින්ට දන්නවා අපි මොකේද පුතේ බරමැන්නේ තරාදී අපි තවත්දයක් මැනල බලමුද ඕ මංඔයාලට ගෙනවා පුතාලට අම්මෝ කියලතෙන්නේ මොනද මේ කැකිරි පිපින්්ඥ අපි මැනල බලමු හරි ඉස්සල්ල අපි මොකද තරාදියෙන් තියන්නේ හා කැකිරිගෙදියතිය මුද ඔන්න පුංචි යාලුව කියනවා ඉස්සල්ල අප කැකිරි ෙදියතියල බලමුලු. ඔන්න ඉතිං ඒ පැත්තනම් බර වැඩී ඇයි තවම අපි මේ පැත්තේ මොකත් කියයලා නැති නිසා. ඔන්න එහෙනම් ම මේ පැත්තෙන් ති බමකද පුතේ පිපිං්ඥගේදිය. මේ බල ඔන්න අපි එක තියමු හරි දැම් බලන්නකු මග පුත්තේ මොකක්ත වෙලා තියන්නේ. ඕ එහෙනම් කැකිරිගෙඩියට වඩා පිපිං්ඥගේඩිය බාරින් වැඩී කැකිරිගෙඩිය බාරන් අඩොයි ඔන්න මාගේ ටිදුවේ පුත්තේ. අපි අද? ගොඩා ක්‍රියාකාරකව කළ බරමැන්නා බර සමානද වැැලවා බර අඩුවැඩිබැලුවක් ඉලන්නට මතකයිනේද. යෝකට දෙක සමාන වුණා වොනඇතද. ඕ පි පින්ඥගේඩියට අන්න ඒ විදිහට මගපුතාල බර මැනල බලන්න. එහෙන අපි වෙනද වගේ ලස්සන ක්‍රියාකාරකමක් කරන්නයි හදන්නේ. මග චූටයාලුව ඔයාල තමයි උත්තරේ කියන්න ඕනේ ඔන්න මගපුතේ බලන්න අපිට මොකක්ද කරන්න දේන්නේ. තරාදිය දෙස බලා වඩා සුදුසුපදයටටින් ඉරක්කාදිමුෝ මොකක්ද කරන්න තියන්නේ. ඔන බලන්න පාට පෙට්ටියේ බර පැන්සලේ බරට වඩා වැඩිදහනවා වඩා අඩයිදහනවා සමානයිද කියහනෝ කියන්න මගපුතය උත්තර ඕ! හරියට මහරේ මොකක්ද පිළිතුර වඩා වැඩි එනං අපි තවත් අභ්‍යසයක් කරමු ඔයාල හරි කැමතිීනේ ඔනු අද මේ ටෙනිස් බෝලෙකුත්තේ නවා ්‍රබර් බෝලෙකුත්තිේන බලන් මඟ පුතේ ටෙනිස් බෝලේ බර ්‍රබර් බෝලේ බරට දැම් බලන්න කොයි පැත්තද බර වැඩි. එහ නම් කියන්න මග පුත්තේ මොකක් දුඋත්තරේ ඔවු ඔවුනේ වඩා අඩුවයි. අපි දන්නවා පුතේ ටෙනිස් ෝල බර ්‍රබර් බෝලට වඩා අඩු නිසා තමයි තරාදිය මෙහිම තියනේ නෙදර? නං ඔන්න තවත් එකක් බලමුකෝ ආ නීමුකද්ද දයනේ කේක් ගෙඩියේ බර පාන්ගෙඩියේ බරට දැංආපිධන්නා චෝටි දොයපුද්දේ තරාදය මෙහෙම තිබුණේ මොනවස්ථාවද තැටි දෙක සමාන අන්නහරේ එහනම් දෙපැත්තෙම බර සමානයි දෙපැත්තෙම බර සමානයි. ඔන තවත් එකක් කරල බලමු. විමුකද දයන්නේේ දොඩම්ගෙඩියේ බර සක්කාලි ගෙඩියේ බරට දැන් දන්නවා තරාදිය බර වැඩි පැත්ත පහලට යනවා බර අඩු පැත්ත උඩට එනවා. එහෙනම් කියන්න මළ පුතේ උත්තරේ ඔවු කියන්න හරියට මහරිනේ බඩා වෙඩි පුංචයාලු දැන් හරි දක්ෂයි. එහෙන තවත් එකක් කන්න තියෙනවා මේමකද්ද මග පුත්තේ. දොටම් ගෙඩියේ බර අඹගෙඩියේ බරට අපි තරාදිය තැටි දෙක දැක් කහම ටක්ගාල කියන්න පුළුවන් ඔවු මගේ චූටි දොයපුත්තේ සොමානයි. ඉතිං අපි බරමැනීම අත්ලේතියලා සැසඳීම කලාා ඊළඟට අපිට බර නිවැැරදිවම හොයාගන්න මොකක්ද උදව් කළේ තරාදිය. මගේ පුංචි දුවලපුතාල අම්මලට කියලා තාත්තලට කියලා හදාගන්න සෙල්ලන් තරාදයක් සෙල්ලං කටයක් දාලා ඕ! මේ තරාදිය වඩුවල බර ද්‍රෞවබ්‍යවල බර වස්තුවල බර මනින්. මැනල සසඳන්න සමානද අඩුද වැඩිද කියලා. එහෙනම් පුංචයාලෝනේ මගේ පුතාලට තියෙනවා තවත් ලස්සන අභ්‍යාසයක්. ඔගොල්ලාන්ගේ ගනිතය වැඩ පොතේ පනස් නවේ හැට පිටුවල තියෙන අභ්‍යාසත් කරලා මගේ චෝටිපුතාලගේ දැනුම තවත් වැඩිකරගාන්න. මම එනවා? ඔයාලට ලස්සන පාඩමක් අරගෙන තවත් දවසක එත පොංචිවාලට අයිබුවන් ජවපුතේ මතකද අපි කලින් දවසේ පරිසය පාඩමය කතාකරපු දේවල් පාඩ මත ගතිනේ පපචුටම මතකරන්නක බාන්ලට අපි එදා මතකද කතා කරා පරිසරන සත්තුන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන ප්‍රයෝජන මතක් කරගන්නන් දැම්බලන්න ඒවාගේම සතුන්ගෙන් මිනිසාර ලැබෙන ප්‍රයෝජන. ඒවගේ මුද ඒපුතේ ඔවට මතක ඇති ේද අපි කතා කරා සත්තුග නාහාරානුව අපි වර්ගරානේද කොහොඳ වර්ග කරේ සත්තුග නාහාරණුව ශාකභක්ෂක සත්තු මාන්සභක්ෂ සත්තු සර්ව භක්ෂ සත්තු ඔය විදියට අපි අපේ පරිසරඉන සත්තු ගන්න ආහාරනුව වර්ග තුනකට කාණ්ඩ කරලා දැක්කුවා නේද ඔන්න දැන් අද මං ඒ පාඩමට සම්බන්ධව එකයන්නේ අප අවට සතුන් කියන පාඩමට සම්බන්ධව තවත් කොඩසක් සම්පූර් කරන්න අය වරත් එෙක්ක මේ සූදානම් වෙන්නේ. මතකයිනේ ද දැන් අපි අද පාඩම අවසසාය නොරදුවේ පුතේ මෙන්න මේ අරමුණොටික අපි සම්පූර්ණ කරගන්න නඕනනි. පේනෝ නේද පමනව අපි අද බලාපොරොත්තුව වෙන දේවර්ම නොද කියලා. බලන්න මිනිස් ක්‍රියාකාරකම් නිසා සාකහා සත්ව කොට්ටාසයන්ට සිදුවන හානි. පිළිබඳව අවබෝධයෙන් නිිතුව කටයුතු කිරීම. දවේපුතේ මිනිස්සු කියැන අපි නෙනේද. අපි අතින් සිදුවෙන ක්‍රියාකාරකම් නිසා. නොයෙක් දේවල් නිසා පරිසරයේ වෙසෙන සත්තු බොහෝ පීඩාවන්නොල්ට හැබැ අපි අවබෝධ කරය හිටි ොද්දුවේපුුතේ මේ කරන දේවල් නිසා සත්තු හානිර් රක්ව නෝ කියෙලා අපි කවදාවත් ඒ දේවල් කරන්න ඉනෑ නේද. ඊළඟටදුවේපපුතේ අහිතකර මිනිස්ක්‍රියාකාරකම් වොලින් ජයිවපද්ධති ආරක්ෂාකිරීමට තයිමදායකත්වය ලබාදීම. එතුකටදේපුතේ අපි පුළුවන්තරං අපේ සත්තු පරිසං කරගන්න ආරක්ෂා කරගන්නත් කටයුතු කරන්න ඕනි අපි පස්සේ ඒටික කතා කරම නේද ඒරඟට අපරටට ආවේනික සතුන් බල හලතියෙනවානේ ආවේනික සතුන් ගැන මං ඇඩිය මේ වෙලා විස්තර කරන්නේ යන්නේ නෑ තොර ආවේනික සතුන් කෞද කිය අපි දැනගන්න පුළුවන් අද දවසේ දැනගෙන ඊට පසේකොල්ල ආක්ෂා කරගන්න කොද කියට පස්සෙ කතා කරමම් තෙවු අනේද ඔවු මේ බාලන්නකොදේ පුොතේ මෙන්න මේ සිදුවීමම චුට්ටක් බලන්නකෝ සමහරකටනං හිතෙේ ශාලස්සන පරිසරයා. හොඳට ගිනි අරගෙන මුකූ තිතුරු වෙලානෑ කොච්චර ලස්සන දෙකෙන අස්සන පින්තුූරයක් කිය දූලපුතාට හිතයිනේද නෑපුතේ දැම් බලන්නක මේක නිසා සිද් වෙච්චි දෙයක් මේත් පෙන්නෙන ගමන් වාඩම සිදුවීමට හේතුච්චි කතාන්දරය කියන්න දවසක් පුතේ ඔන්න අගන්න හොඳට මයි පුතාලා දූලා දවසක් සෝමදාස මාම කරපු වැඩක් තමයි මේ මංක කියන්න දන්නේ ඔන්න සෝමදාස මාම හැමදාම ගෙදරවත්ත පිට අතුගාලා ඔක්කෝම කුණු ටික එකතු කරලා කැලෑව අදදරට ගිහිල්ල තමයි හැමදාම දේ පුුතේ ගිනිතියන්නේ. ඉතින් මේක මේ සෝමදදාස මාම පුරද්දක් විතර හැමදාම කරගෙන යනවා ඉතින් ඒ කරගෙන ගියා කියලා කාටවත් කරදරයක් නඟුුණේ නෑ දේ පුුතේ ඔන්න මහා ඉඩෝරයක් කාවා ඩොරක් කියනෙ දන්නන් ම ළබතාලා ඉඩෝරයක් කියනන්නේ නියන්ගයක් නේද. නියන්ගේයක් කාව මුකොද වෙන්නේ. කැලෑේ ගස් වේලිල යනවා. ඒව ඉතින කොල වේලිල්ල බිමට හැලෙනව අනේද ඇයිල වේලිල යනවා. ඒවිත නවේදේබුතේ කැලේ තියෙන දියවලවල්ලොතීජු වතුර ඔක්කොමි හිඳීල යනවා. ඒවිතරක්ද කැලේඉන්න සත්තුන්ට ආර ගනත ච චුන්ඩි ජූටි පැලැටි ර්ග ඔක්කොම වේල්ලා යනවා. කරම ඉඩෝරිය කියලා කියන්න නේද. ඔන්න ඒ විදි කැලේ සත්තුන්ට පීඩාවට පත්වෙච්චි ඉඩෝරයක් ඇති වෙලා තියෙනවා. ඔය ඉඩෝරිිය ඇතිතු වනා කියලා සෝමදාසමාමගේ ඒපු රුද්ධා අත හැරියනෑ. ඔන්න වද විදිටම සෝමදාසමාමා මේදවසි අර විදිටම තමන්ගේ වත්තට වැටලා තියෙන මිදුල තියෙන කෝම කොලටික අතුගාල අතුගාල අතු ාල ගෙනල්ලා අර කැලෑවදදර තියෙන ොට ලා ගිනි ති්වා. ගිනි තියලා දැන් සෝමදාසමාමත් බලාගෙනන්නවා. වෙනදාට වැඩඩිය. වේගෙන් ගිනි දැල් ඉහට ගිහිල්ලා ඕ ගල ගන්න පැතිරෙන්න්න පටන් ගත්තා. පැතිල්ලා මොකද වනේ කැලෑ ඇතුට ඔන්න ගන්න ගියා කියන්නකු. ගින්න ගියයාාට පස්සේ කැලෑේ ඇතට ඇත දැන් ටික ටික ටිටික ගන්න පැතිරල යනවා. ගිනි ජාලා උඩට යනවා. දුම් උඩ යනවා. ඊට පස්සේ මොකද වනේ කැලේ ඉන්න සත්තු. විල්ලා දුවගෙන දුවගෙනෙවෙල්ලා බලන මොකද වෙලා තියෙන්නේ. දුන් හැම පැත්තෙන්ම මොකද කරන්න උගේ ජීවිත බේරගන්න හැම කෙනාම හිස්ස හැරුුණු හැරුණ පැත්තේ දුවන්න පටන් ගත්ත දුව එපුුතේ. දැ බලන්නක මේ වගේ ගින්නක් කැතිවුනා මොකද වෙන්න කියලා ඒ ගින්නට හසුව වෙච්චි. හාවෙෙක් බාන්න ද එපුුතේ සෝමදාස මාමගෙන් එවිල්ලා කාරුනිික ඉල්ලීමක් කරනවා. බලන්න මේ සෝමදස මමාම හොඳ මනුස්සෙක්. ය නරගෙනෙක් නෙවෙයි ඒ තෙතින් මේ වෙලාවේ සෝමදාසමාම හීනකින් වස්සිතන් නැතුව ඇති මේ වගේ විපත්්‍යයක් සිද්ධ වෙයි කියලා බලන්නකද ඒපුුතේ සෝමදාසමාමාට කවුද මේ කතා කරන්නේ කියලා. හොඳට ඇහුන්ගන් දෙන්න . හුරන් එෙදමගේ දුවපුතේ ඔන්න හොමයි හාපැංචට වෙච්චි විපත්තිය! මේ බලන්නක තාවේක්කෙන්ට මේයාගේ පතක්සිද් වෙලානේ මේ බලන්න මේකත් හොඳට ගන්තී ලහගන්න බලන්න.! ඉන්න කැලේ මැසට මැවිල්ඩ! කැලේ සක්තිි සමන්ගේ පන්න දේරගන්න හැම තැනෑම දුවනවා මටට කියයාමන්න පුළුවන්නිසා මමික්මටආ! දව්ක් කිල්ගන්න අන්නේේ! මේ විප්පතින්නති හැමෝම බීරගන්න. හේද මගේ දේපුුතේ බලන්න සෝමදාස මාම හිතන්නේ මතන්නි නැතුව කරපු වැඩෙන් මේ අපි දැන් අපිට ඇහුුණේ හාවගේ කරදරෙයි අර කුරුල් අහිංසක කුරුල්ලෙත් එවිල්ල සෝමදස මාමගේ ඉල්ලපු ඒ උදව්වයි නේද. බලන්න හැබැයි පස්සේ ආප කුරුලු පැටියා මතයි කුරුල්ලා මොකදිල්ලුවේ කැෑලයින් අපිුව බේරලා දෙන්න මාව බේර දෙන්න කරදකි වේ. නෑ මගේ පැටවු ේර දෙන්න කියද. නෑදුේ පුතේ කැලේන් අපේ ඔක්කොම සත්තු ටික බේර දෙන්න කියලා සොමදාසමාමගෙන් ඉතාදුකින් ඉල්ලා සිටියා. බලන්න කොච්චර මේ වෙලාවේ මේ වගේ සත්තු විනාසවෙල ඇදද කියලා. නේද. හාවෝ මෝ ඒවාගේම පුංචි පුංචි සර්පයෝ ඒ වගේින් පුංි පුංචි කෘමී සත්තු, කොච්චරනම් මේ කැෑය ගිනි අරගෙන විනාසේරද බලනදුේපුුතේ. ඉතිං මං අද. කතාගාන දුව එබුතේ ඒ සිදුවීමමත්යක ලන්න මිනිස් ක්‍රියාකාරකම් නිසා සතුන්ට සිදුවන හානි ගැන. අපි හිතන්නේ මතනි නැතුව අපි අති සිදුවන හානි මොනවාදගල ලමු ද පුතිය අපිදැ පේනවානේද. ඔවු අපි ගස්කපනවානේ දුව එබුතේ. බාන්න මෙතන පේනවාරට මේ විශාල ගස්කපලදාලති නවානේ. පාඩ මතක ඇති පැරැහැටයා ගස්වැල් පාඩමේදී අවසාන පාරමිති කියාදුන්නා. මිනිස්සු හිතාමතා කැලෑ විනාසකිරීම නිසා සතුන්ගේ වාසස්ථානයේ මහිමේලා යනෝ කියලා දැන් පේනවා නේද. පේනවා නෙද්දු එබුතේ මේ ගස්වල් මේේදර් කපල දැම්මම කැලෙඉන්න සත්තුක හෙද බලන ජීවත් වෙන්නේ. උන්ගේ කූඩු උගේ පැටව් උන්ගේ ආහාර ඔක්කොම අහිමේලා ගිහිලා නේද. ඒනම් අපි ගස්ක් කපනයක පුළුවන් තරං අඩු කරන්න ඕනේ. මොකද ඒ පරිසරේ අපිට විතරක් අයිති පරිසරයක්. දබු ඊළඟට බලමු අපි අපි කරන තවත් කරද්ද මොකක්ද කියලා වනාන්තර ගිනිතිය නේද මංහ ස්සල පෙන්වුයාලට වනන්තර ගිනතිවාම බලනුදු එබුතේ වෙලාතින විනාසේ මේ සත්තු පිච්චිලා පේවානේද මේ බලන්න මේ බලන්න පල්ට පේවානේද සත්තුන්ගේ ට සැකිලිවිතර ඉතුවෙලා තියෙන්නේ මේ බලන්න මේ සතාට වෙලා තියෙන විනාසේමි පේනවනේද එහෙම ඔුන් හිටපු ඇන ඉන්නට අහු වෙලා පිච්චිලා දුවේපුුතේ මේ බලන්න තව හාවෙෙක් උගේ ලොන්ටි ඔක්කෝම විිච්චිලා බ මේ බලන්න මේ වගේ කැලෑවල් ගිනි තිව්වම මේ වගේ අපි දන්න නොදන්න සත්තු විශාල ප්‍රමාණයකට මේ විදියට හානි සිද්ධ වෙනවනේද. ලඟට ලන්න තවම කක්ද කරන අපිහනියක් කියලා වැලිගොඩ දැමීම. ඔ හිතර ඇති දැන් වැල ගොට දැම්ම කොමද සත්තුන්ට විනාස වෙන්නේ සත්තුන්ට කරතරයක් නෑනේ. වැිගොඩ දැන්නෙ කොහෙඳදික දන්න නෑද ගංගාවල් වලින් තොර ගංගාවල්ල කෞදන්නේ ගංගාාවල්ල ඉන්න ජලය ඉන්නවා සත්තු මාලුවෝ උන් විතරම නිදහසේ පීන පීන ඔන්ගේ පරිසරයවුන් හැසිරෙනවා. ඉතින් මේ විදිහටකි හිල්ලා වැි ගොඩ දැම්ම. උන්ට ගන්න තින ආහාර මොකද වෙන්නේ වැඩි ගොඩදානකොට ඒවත් එක්ක තමයි ගොඩවෙන්නේ. ඒ වගේම උන්ගේ පැටවුහදන්නදාපු බිත්තර දේපුුතේ ඒ බිත්තර ඔක්කෝම මොකොද වෙන්නේ මේ වැලිත්තයක ගොඩබිමට විල්ලා විනාශවෙලා යනවා. උන්ගේ වාසස්ථාන හදාගත්තු තැන් ඔක්කෝම විනාස් වෙලා යනවා. ඉතින් අපි හිතන්නේ අපි වැලි ගොඩදගත්තම අපේ වැඩේ ඔක්කොම හරි කියලා. නමුත් ඒෙන්දුවේ පුුතේ පරිසරන්න සත්තු. විශාල විදියට දුකට පත්වවා කරදරයට පත්වන එක නිසා අපි ඒව ගැන දැනගෙන ඉන්න ෝනි. මේ බලාන්න තව කරදරයක් ඒ වගේ. සමහරය ඉන්නවා සතුන් දඩයම් කරනවානේද. දඩයම් කරනවාෙන එක දන්නවානේ කැලෑවට ගිහිල්ල සත්තුන්ම මේ වගේ ඊතලලින් වෙඩි විදල මාරණවා ඒමනත්තං වෙඩිතියලත් මරනවා. සමහරය ඉන්න දවේපුතේ විනෝදයට. දයට කරන්න කොච්චර දේල්ද නදනද ඒවට සමහරු විනෝදයට මේ විදියට සත් තුන්ට වෙඩි තියන්න යනවා. ඒ විතරක් නෑ වාර දැක ඇති. පරවියෝ වගේ උඩ කුරුල්ලු පියාබාන්නරලා උන්ට වැඩිතියන මිනිස්සු ඉන්නවා. ඉතින් බාන්නු කොච්චර අපරාධයක්දද මේ මිනිසු කරන්නේ කියලා. මේ බාලනීගාට පහත් බිම් ගොඩ කිරීම. පර දැකල ඇති නේද. පහත් බිම් කියන දුවේපුත්තයේ වැසි වැැල්ස්සා මෙහෙම විල්ල වත්තුරහෙම එකතු වෙලා තියන තැෑන්. ඒ තැන් ගොඩ කරලා දැම්මම් මොකද වෙන්න ඒ වතුර පිරච්චි වලවල්ලල ඉන්නවා කෝක්කු ආහරෝයාගන්න අපපු කොක්කු ඉන්නවා ඒ වගේම පිළිහුඩුවෝ කබරයෝ කොරවක්කු ඒ වගේ සත්තු තමයි මේ පහත් බින් ප්‍රදේශවල ඉන්නේ වතුර එකතු වෙලාතියෙන් තැන්ගොල. ඒ වගේ මේයි ඉන්න සත්තු පුංචි පුංචි මාළුවර්ග ඉතිං ඒ ගොල්ලන්ට වාසස්ථා නැති වෙලා යනවා. ඒ වගේ මුට ආහාර නැති වෙලා යනවා ඒකත් අපි ඒගොල්ලන්ට කරන ලොකු හානියක් තේරෙන නදමයි දූලපුතාලට හොඳයි බාන්්ුදුවේපත ඊළඟටම කක්ද කියන්න කියලා වනාන්තර තුළ අනවසර ඉදිකිරම් කැලෑවල් ඇතුළට ගිහිල් අපේ මිනිස්සු මුකොද කරන්නේ ඒ කැලෑලි කරලා කැලෑවේ ගෙවල් හදනෝ පේනවා නේදමින් මේ තියෙන්නේ වටේ පේනි විශාල වනාන්තරයක් ඒ වනාන්තරේ කපලා මොකද කලතින මිනිසුමේ ගේවල් හදවල හැම්ම පැත්තරම පාරවල් හදලා දැම් මොකද වෙන්න බලන්නමේ පේනවනේද දැන් අර විශාල වනාන්තරේ තිවිච්චගේ දැන් තැන්තෑන් ොල ගෙවල් හදල පාරවල් හදලා හැම පැත්තටම දැම් මොකද දෙ වෙන්න. අර ඉස්සර හිටපු කැලි සත්තුන්ට දැන්කොහටද න්න වන්න දේ පුුතේ ලන්න මෙහැම උනාම තමයි සත්තු එවිල්ලා. මිනිසුන්ගේ ගෙවල් කඩාලලාන්නේ ඉතිං ඒගොල්ලු සාධාරණයි නේද. මොකද උන්ගේ වාසස්ථාන අපි විනාස කරලදාලා අපි කියනවා සත්තු අපිට කරදරගන්නවා කියලා. ඒක පුතේ අපි වැරදිවිතියට තේරුම් ගැනීමක් තේරුවානේද. ඒක නිසා අපි මේ වගේ ක්‍රියාවලින් පුළුවන්තරන් මොකද වෙන්නෝන මගහරිින් නෝන මේ කරන්න හොඳ නෑ. ඊගාඩ බලන්න. වවිධමත් විදිහයට කුමිනාසක ඉසිනවදුවේ පුතේ. පල් දකලතියනද කුමිනාසක සිනව. ඔවු කුමිනාසක මේ විදි ඉස්සම මේවයි ඉන්න මේ වගබිමෝල්ටන කුමිනාසක ඉසින් නේද. ඉස්සාම ඒවා ඉන්න අපිට හිතකර සත්තු. මංවාලල කලින් දවස කියා දුන්න මල්ලොල පරාගපෝෂණය කරන්න මීම ඇස්සෝ සමනල්ලු වගේ සත්තුව වෙනවා කියලා. දැන් මේ විදියට කුමිනාසක ඉස්සම්ම කොද වෙන්නේ. ඒ වගාවට හිතකර සමනල්ලු මී මැස්සෝ ඒ වගේ තවත් සත්තු මොකද වෙන්නේ අකාලේ විනාසය වෙලා යනවා. එතකොට උන්ගෙන් සිද්දුවන සේවය අපිරි නැති වෙලා යනවා. තේරුුණු අනේද. එහෙම විනාසුනාම මොකද වෙන්නේ. අපේ පරිස්සරය සස්සන කරන්න ඉන්න ඒ සත්තු හැමෝම විනාසෙවෙලා යනවා. බල දැක ඇති නේද. මේ තියෙන්නේ කුමිනාස කිසි අවස්ථාව ඒ වගේම දරුවනේ. රසායනක පොහර ඒ පොහොරත් ධන් මම අපිට මේ එල්ලිය ඉන්න පේන ඉන්න සත්තු විතරක් නෙවයි. තව ඉන්නවා අපේ පොලොව ඇතුළෙ සත්තු. නෙද ගැඩවිලිවර්ග පනුවාර්ග කෘමිියෝ තව කඩිවර්ග ඒවාගේම කෘමී සත්තු ඒ ගොල්ලන්ටත් මොකොද වෙන්නේ. ඒ ගොල්ලන්ටත් ඔය ඒම සිද්ධ වෙනවා පස ඒවගේ රසායිනික දව්ව එකතු නමුුදුුවේපුතේ උන්ගේ ජීවිතත් අකාලේමිය යනවා. එතකොට පරිසරේ සුන්දර කරන්න ඉන්න මේ සත්තු විශාල ප්‍රමාණයක් විනාස වෙලා යනවා තේරුවානේද. ඊළඟට මසුන් ඇල්ලීම සුඳහා වැරදි ක්‍රම පාවිච්චිකන්නවා. මම් මේ කියනතු වේපුතේ මාළුුවල්ලන්න සමහර මිනිස්සු වන්නවා වතුරවලවල් නැත මාල්ලු ඉන්න තැන්ගොල්ට ිහිල්ලා. මාලුන්ට විස වෙන රසායනනිකද අවියග හිල්ලදානවතුරු වලටම. වතුරු වලටම දැම්මම කොද වෙන්නේ තමන්ට ඕනි මාළුවයි එ පාමාලුවායි ඒ හැමෝම විනාස වෙන. ඒ විතරක් න වෙයි හුන්ගේ පැටව් බිත්තර ඒ ඔක්කොමත් එක්ක තමයි විනාස වෙන්නේ. ඉතිං ඒ විදියට මාළුවැල්ලුවම අපේ අවශ්‍යිතාවේ ෂ්ට වනාට තව කීදන එක ජීවිත අහිමි කර ලදනේද. ඉතින් අපි ඒ විදිහට මාළුවානක ුදු සුනැ තව කියන්න ෝ නිම මෙත නැතිදයෙකුත්. අපි හිතාන්න්‍ය මතානි නැතුව උනුවතුර වාල ගෙදරදි තේක බීලා නැත්තන් වතුරු උනුනාම කේතලේ වතුර ටික ිහිල්ලා බිමට හලනවා සමහරලාරනේ. නැත්තන් තේක බීලා ඉතුෘතියතික බිමට හලනවා. එතනද ඒපුතේ මොකෙක් කරි සතෙක් හිටියොත් මොකද වෙන්නේ. ඒ සතාට මොකොද වෙන්නේ. ජීවිතය හිමවනවා ඒගනිසා අපපි ඒගේ ක්‍රියාවලින් පුළුවන් තරම් මිරෙෙන් නෝනනි. ඉතිං ඒගොල්ලො හිටියොත් තමයි අපි මේ කතා කරන සත්තු හැම කෙනාම සිටියොත් තමයි අපේ මේ පරිසරේ ලස්සන වෙලා අපි ඉන්නවා සත්තුත් ඉන්නවා එතකොට මේ පරිසරයම ඉතාම හොඳ පරිසරයක් වෙනවා හැම කෙනාට ජීවත්වවෙන්න පුලුවන් පරිසරයක්. හොඳ ඒදුවේ පුුතේ ඒ එක්කම තව මාතෘගාවක් ගැන මන්ඟ මංකතා ගන්නවාද. ඒ තමයි ශ්‍රී ලංකාවට ආවේනික වෙච්චි සතුන් සතුන් කිව්වාම ගොඩාකිින්නනේ දමන් කලින් දවසෙත්කිව්වේ සත්තු කිව්වාම වෙච්චරයි එකර සීම කරන්න බෑ. සත්තු විසාල ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ඒ සත්තු හැමේකාගෙන්ම අපේරටරාාවෙනක වෙච්චි සත්තු ඉන්නේ තාම සීමිත ප්‍රමාණයක්. ඒ සීමිත වෙලා තියන්නත් තේතුවත් තියෙනවා. අපේ මිනිස්සුන්ගේ තියෙන, වැරදි හැසිරීම් නිසා ඒ සත්තුන්ගේ ජීවිත හිමිවෙලා ජීවිත විතරක් නෙවෙයි. ඒ පරම්පර අදන්ට ඒ පරපුරම සමාරවෙලාට පරිසරයෙන් විනාස්වෙලාග ිහිල්ල තියෙනවා. මේ බලානදුවේපුතේ මේ ඉන්නේ අපේ පරිසට ආවේනික වෙච්චි. ඒගේ අපේ රටලා ආවේනික වෙච්චි කුරුල්ලෝ බානකෞදින්නි කියලා වලිකුකුලඉන්නවා කැහිබෙල්ලා ඉන්නවා හබන් කුකුල ඉන්නවා දැකනේද තොට මේ. ආවේනික කියනවචනය අප මතකයිද අපේ රටේම ජන්මයෙන්ම එක උපතින්ම අපේ රටේම ඉස්සල්ලාම හමුවච්චි සත්තු. ඒගොල්න තමයි ඒක දේශසික සත්තු කියන්නේ නතැන් ආවේනික සත්තු කියලත් හඳුන්නනා අපි. ත මේ සත්තු අපිට ඉතාම අඩුවෙන්දැ දකින්න තියෙන දුවේපුතේ මොකද ඒගොල්ලො දැන් වන්දයි වෙන්න ගෙහිල්ලා සීමිතව තමයි දකි ආම්බනය එකකිින්ද අපි පුළුවන් තරම් මේ ගොල්ල ආරක්ෂ කරගන්නත් මේ බල නගාට කවතින්න කියලා ශීරපායි. ශීරපායි කියෙ දන්නවානේ කිරිබීල වැඩින සත්තු. එතකොට අපේරටට ආවේනිකෙ වෙච්චි ශීරපායි සත්තු ුද්ද ේ පුතේ ඉන්න ොඩක්. හැබැයි මං මෙතින් අරන් ඉන්නේ කවද තුන් දෙනෙක් කරගෙන තියෙනවා. කෞදබලන්න කලුවන්දුරා දැක ඇතිනේ ඔවු ගැන්ගාට පැපෙනනවා දැ ති හැබ ගොල් අපිරට ආේනික ඒකින්ද අපේ ගොල්ලො පරිසංකරගන්න ඕනේ. කල වැද්දූ කල වැද වල ෙවල්ලෝට සමහට එවිල්ලා සිවිලි මඇතුළ එෙමත් හැංගිල ඉන්න වෙලාවල් තියෙනවා. ඒ වගේමතු වේපුතේ හික්මීය හික්මීයනන් දැන් දකින්නත් අඩුයි. ඇයි අඩු වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට සුදුසු පරිසර තත්ත්වයන් නැති නිසා තින් මේගොල්ලෝ දැන් අපි මේ පින්තුරෝලින් බලන සහරයනේ. ඇැ සමාර සත්තුව අපිට දවටික කාලයක් යැනකොට පින්තූරවලින් විතරයිම දකින් හම්බෙන්නේ මොකොදේ සත්තු විනාස වෙන නිසා. ඊගාඩ බලන්න මත්සයෝ මත් සයෝ කියන මාලු මේ බලන්න මේ ඉන්න බුලත් අපය. අපේ ගංග ඇලදොලොර තමයි මේ බුලත්හයෝ ඉන්නන්නේ මුහුදන්න සතෙක් නෙවෙයි ඒවගේම මල් පුළුට්ට මේ දෙන්නම අපිට ආවේනික වෙච්චි. දෙන්නේ දැක්කනේද ඊළඟට බලන්න උරගයෝ. උරග සත්තු කියන්නේ මෙඉන්න අපේරට ආවක ච්චි උරගේ කවද මේ යක් කටුස්සා යකටුස ගැන්න අපිට ආවේෙනක වෙච්චි අපේ රට ආාවෙනක වෙච්චි උරග සතෙක් ඒවගෙන තවයක් කෙනෙ ඉන්නවා දියනයා මේ දියනයත් අපේ රටට ආවෙනක වෙච්චි සතෙක් දුවේ පුුතේ දැන්. ැනෙද පරට ආවේනිකවෙච සතු වොඩක්කින්නවා. දැන් මේ සත්තු හැමෝම අපේ මේ පරිසරේ ජීවත්තුනොත්තමයි අපේ මේ පරිසරය සුන්දර වෙන්නේ. ඒ වගේමරි සමතුලිත වෙන්නේ මේ පරිසරය සමතුලිත වෙන්න නං මේ හැමෝම මේ පරිසරේ පුරා ඉන්නෝනිි එනං ඉන්නනාං අපි මේ පරිසරය සතාශූපාවෝ ආරක්‍ෂා කරග නෝඕනි දුවේ පුතේ. මතකද අපි අද කතාකරපු දේල් මගේ දළපතාට මතගැතිනේද. ඕව අද මංවාලට කතාකරේ දේපුත්තේ ඉස්සරවෙලාම මිනිස්සු අතින් සතුන්ට සිදුවන හානි සිදුවන අවස්ථාවල් ගැන නේද මං අවස්ථාවල් ගැන නාවක් කවාල්ට පෙන්වා. ඊළඟට මංවාට කතා කරේ අපේ රට ආවේනක වෙච්චි සත්තු ගැන ඉතින් දේපොත්තේ දැන් අපි පරිසරයා ආරක්‍ෂාගදගෙන අපි සතුන්න ආරක්ෂා කරගෙන අපේ යුත්තුකාම් අපි සතුන්ගෙනමින් ඉෂ්ට කරමු. එතකොට සත්තුවන් අපි වෙන වුණොත් යුතු ගම් ිෂ්ට කරයි. තෙවුණා නේද. ඒක නිසා ද මතකද බලන්න කලින් දවසේ අපි ඉස්සල්ලාම දවස කතා කර මේ පාඩමින් මතකයිනේද එදා අපි කතා කරේ අපේ පරිසරේ අපේ අවට පරිසරේන සත්තු. ඒ සත්තුන්ගේ පොදු ලක්ෂනාපු අනුුව අපිය ගොල්ලො වර්ග කරා. ඊට පස්සේ. ඒගොල්ලෝ හැසිරන්න පරිසරයානුව අපි ඒගොල්ලෝ සකස්ව ලා තියන හැටි ඒ ගොල්න්ට ආවිික චි ලක්ෂණ ගැන කතාා කරා. ඊට පස්සේ ඉදාම අපි කතා කරා මත ගැති සත්තුූ පරිසරය වෙනස්වන ක්ෂනික වෙනස්ොයි මොලදී සත්තු කොමද හැසිරන්න කියලා එතින්දි මත ැතිවලට කටුස්සා ගැන එම කතා කරා නේද. දෙවනි දවසම මොනකද මොනක කතා කරගලා මතකැනද මගේ දළපතලට දෙවනි දවසේ කතා කරේ දේපුුතේ. මිනිසුන්ගේෙන් සත්තුන්ට ලැබෙන ප්‍රයෝජන. ඒවගේම සත්තුන්ගේෙන් මිනිසුන්ට ලැබෙන ප්‍රයෝජන. අපි ඒගෙන ගොඩක් කතා කරා ඩැංගය මතක් කරගන්නත් තෝනි පුළුවන් කොයාරි සටහඟගතරකමක් නෑ. ඊළඟට මතකදගාලට සත්තු ගන්න ආහාරනුවත් අපි සත්තු වර්ගකරානෙ කෝමද. සාාකභක්ෂ සත්තු මාංසභක්ෂ සත්තුූ සර්වභක්ෂ සත්තු ඔය විදිර අපි ඒ සත්තු සියලු දෙනාම වර්ග කරානේද. ගට අදවසි මතගනයාලට දැන් අදදවසි කතා කර තකොට සත්තුන්ට අපි කරන ක්‍රියාකාරකම් නිසා සිදුවන හානි තැන් ඒ හානි පුළුවන්තරන් අපි අවුම කරාන්න පුරදදුුවෙන් ො දුව පුතේ සෝම දස මාම කතාව මතගන ඒ වගේ දේවල් අපි කවදාවත් කරන්නයන් හොඳ නෑ. ඊ ගාවට අපි කතා කරේ අපේ රට ආවනික වෙච්චි සත්තු. ඒ සත්තු කතාරාත් මම කතා කරාවලට අපේට ආවනික වෙච්චි. පක්ෂීන් ඒවාගේම චීරපායෙන් නිවස්සේ උරගයෝ වගේ සත්තු ගැන කතා කරනේද. දූලපුතාලට මතකද අපි පහුගේ සති දෙක තුළි. මවබච්චපාඩමෙන් සිංහල පාඩමෙන් කතා කලා. මේ වාක්‍ය නිර්මාණය ගැන ඕ මුලදමමකක්ද කළේ අපි දෙනලද මාතෘකාවකට කරුණුව එකතු කලා නේද පුතාලට මතකයි අපි කරුණු ගොඩක් එකතු කළා දෙන ලද මාතෘකාවකට. ඊට පස්සේ ඊට පස්සේ අපි මගේ රට කියන මාතෘකාවට කරුණු එකතුපු කරුණු ටික අරගෙන හරි ලස්සනට වාක්‍ය පහත් නිර්මාණය කළා මගේ පුතාලට මතකයි නේද ඕ මේ වෙනකොට මමදීපු පැවරුමත් මගේ දුවල පුතාල කරලා ඇති. අද දුවේ පුතේ ඒ පාඩමටම සම්බන්ධ තවත් පාඩමක් තමයි ගුරුගෙදරින් මම උගලන්ට අරගෙනාව. ඕ අපේ වා්‍ය ලිවීම සම්බන්ධව වාක නිර්මාණය සම්බන්ධව තවත් පාඩමක් අපේ අද ගරුගෙදරින් ඉගෙන ගනම්. මොකදමේ තියෙන්නේ ඕ අද අපි සූදානම් වෙන්නේ පින්තූරයක් බලා ඒ ඇසුරෙන් වා්‍යලියන්. දුවල පුතාල බන්දන්නවා පළවෙනි දෙවනි ශ්‍රේණිවලද මේක කරලා තියෙනවා. පින්තූරයක් දෙහැ බලල ඒක තියෙන අදහස තා පුතාල ලියල තියෙනවා නේද. සමනලයා පියබෙනවා සමනලයා මල් පැණිබොනවා අම්මා බත්තු යනවා. නේද පින්තූරේ තියෙනදේ පුතාල ලියල තියෙනවා. නමුත් පුතේ අද මේ පස්වනි ශ්‍රේණයේද. අපි තව චුට්ටක් එහාට ගිසිල්ලා. බි පින්තූරයක් දිහ බලල ලියනක තව චුට්ටක් වර්ධනය කරගෙන. දියුණු කරගෙන වාක්‍ය නිර්මාණය කරන්නයි සූදානම් වෙන්න. අපිඒක මේඩු පරාමුවස්රෙන් පොඩ්ඩක් කතා කර. දැම් බලන්න පේ පින්තූරේ දිහ. ලස්සන දර්ශනයක්. මොකක්ද මේක තියෙන්නේ කන්දවඩිං ඉරපායගෙනන දර්ශනයක් නේද බලන්න වටේ බලාකුළු රත් පැහැවෙලා කහ පහැවෙලා ලස්සන දර්ශනයක් බවනවා උදෑසන ඉඩ පායගෙනය එනකොට පුතාල මේ වගේ අවස්ථාවක් හැබෑවටම දැකළත් ඇති. ඕ දැන් ඊට පස්සෙ බලමු අපි මොකක්ද තියෙන්න්න කියලා. ඔහු දුවේ පුතේ. ඉඩ පායනවත් එක්කම අපිට අහසේ දකින්න ලැබෙන තවා වස්ථාවක් මෙතන තියෙනවා. මොකක්ද ඕ කුරුල්ලොනේද. අපි උදේසන හැරන්නෙත් මේ කුරුලු හඬින්නේ ඕ බලන්න මෙතන මේ අහසේ කුරුල්ලු රංචු පියාභගෙන යනවා. ඉගුළු කෑම හොයාගෙන යනත් වෙන්න පුළුවන් එහෙමත් නැත්තං රාත්‍රී නවාතැන් අරගෙන මේ කුරුලු රංචුව නැවතේගොලන්ගේ ගම්බිම් බලා පියාභගෙන යනුව වෙන්නත් පුොළුවන්. පොහොමත් උදැස්සනට අහස මේ විදිහට කුරුල්ලු පියාබනවා දුවල පුතාලා දැකල තියෙනවනේද. ඕ අපි බලමු. ඊළඟ පින්තූරය මොකක්ද කියලා. ඔවුදුුවේ පුතේ. මොකද්ද මේ පින්තූරයෙන් පෙන්නන්නේ. කුඹුරුයායයක් නේ ද කුඹුරුයායක වැඩකරන ගොවිව පිරිසක් මෙතන එන්නවා. කුඹුරු කොටන ගොවියු පිරිසක් මේ පින්තූරෙන් පේනවා. පුතාල දන්නවා අපේ රටේ ප්‍රධාන ගොවිතන වී ගොවිතන එතකොට මේ ගොවියෝ වෙහෙස මහන්සි වෙලා නෙද කුඹරු වැඩකඩලා බලන්නේ ගොලො හැමෝම බොහොම කඩිසරව වැඩකරන බව පෙනවානේ ද කුඹුරු කොටන අවස්ථාවක් තමයි අපිට මේ පින්තූරයෙන් පෙනෙන්නේ. අපි ඊළඟ පින්තූරත් බලමුද. දැම් බලන්නකො මේ පින්තූරදි හැ මේ පින්තූරෙත් ඉන්නවා සුදුපාට ලස්සන කොක්කුරෑනක් නේද. මේ කොක්කුරයන කුඹරට පාත්වෙනවා වෙන්න පුළුවන් එහෙම නැත්තන් ගොවන්ගේෝ. උදලුහන්ට බයවෙලා නේද ගැස්සිලා ති ගැත්සිලා පියාභගෙන යන කොක්පුරෑනක් වෙන්නත් පුළුවන්. ඉහෙම නැත්තා වෙනත් කුමරුයායක් බලාගෙන ඉගිල්ලිලා යන කොක්කුරෑනක් වෙන්නත් පුළුවන්. එම නේද දුවේපුතේ බලන්න නෙල් ලහස සුදු කොක්කෝ කොළපාට විල්්‍යාය ඉතාම ලත්සන පින්තූරයක් ඔගලන්ට මේ පේන්න තියෙන්. හොඳයි අපිද ඊළඟ පින්තූරෙත් බලමුද. පුතාල අසයි නේද හොඳ එ අපි බලමු මේ පින්තූරෙන් පෙනෙන්නෙම කදදුවේ පුතේ ඕ නියට දිගේ ඇඹුලාරගෙන යන ගෙවිලියත් නේද.හොහන්නද මේ ගෙවිලිය යන ඇත්තේ සමහර විට අර කුඹර වැඩකරපු ගොවියන්ට ඇඹුලාරගෙන යනවා වෙන්න ඇති. නේද හොඳයි අපි එහෙම හිතමු. ඊළඟට බලමු බොහොම සතුටින් සරුන්ගල්ලන දරුවෝටිකත් නේද. උතාලත්තාසයින මේ විදියට විනෝදෙන් සතුඩෙන් කුබරුයායක සෙල්ලං කරන්න දැන් ඉස්සරහට එන්නේ සරුන්ගල් වාරය පුතාලත් කැමතිනේද මේ විදියට සරුංගලයක් කරන්නය රද්දිගේ සතුටින් දුවගෙන යන්න. ඕ බලන්න මේගුලු බොහෝම සතුටින් ඉන්න විත්්‍යයක් තමයි පේන්නේ බොහොම සතුඩෙන් ඉන්න බවක් තමයි අපිට පින්තූරෙන් පෙනෙන්නේ. දැන් හුමරු වැඩ කරන වෙලාවට දුවල පුතාල යනවා අම්මල එක්ක තාත්තලකඒගොලන්ට උදව් කරන්න කුඹරට එහෙම නේද එතකොටෝගොලො මොකද කරන්නේ ටිකක් වෙලා අම්මට තාත්තට උදව් කරලා එතනම ඉන්නවාද. නෑ යාලුව ටිකත් එක්ක සෙල්ලං කරන්න පටන් ගන්නවා නේද දෙමව්පියෝ එක කුමරටගිහිල්ලා ඒගොල්ලන්ට උදව් කරලා ඊට පස්සේ යාලෝ ටික විනෝදයෙන් සතුටෙන් මේ විදිහට සරුගල්ල විනවා වෙන්න පුළුවන්. එහෙම නේද හොඳ යිදුවේ පුතේ. අපි බලමුද ඊළඟ පින්තූරය. මේ පින්තූරෙන් පෙන්නනවා හරිම සාරවත් පරිසරයක්. ඇතින් පොල් රුප්පාවක් පේනවා ගුබරුයායක් පේනවා මෙතන පේනවා ලස්සන හොඳට සරුවට වැඩුණෝ කෙසෙල් වගාවක්. ඕ මේ පින්තූරෙන් දැක්කහම අටනම් එක පාරටම හිතෙනවා. බොහොම සාරවත් සරුසාර පරිසරයක් කියලා. බොහොම? සරුසාර පරිසරයක් කියලයි මට නං හිතෙන්නේ ඔහු ලන්ට මොකද හිතෙන්නේ. ඕ බොහොම සස්ශ්‍රීක වගාවන් පරිසරයේ බ පින්තූරේ අපිට දකින්න ලැබෙනවා. එම නේද හොඳයි එහනම් අපි බලමුදුවේ පුතේ ඊළඟ පින්තූරයක්. මේ කුමරුයායක විශේෂ තැන. සමහර දුවල පුතාලක දැකලා ඇති. ඒත් නොදැක් අයත් ඇති. මම් මෙතන? හඳුන්නල දෙන්නම් මේ තියෙන්නේ දේ පුතේ වක්කඩක්. මොකද්ද වක්කඩක් කියන්නේ දොලපුතාල දන්නවද. වක්කඩක් කියල කියන්නේ. ලියද්දකින් තවත් ලියද්දකට වතුර වැටෙන එමනැත්්නම් වතුර ගලාගෙන යන ස්ථානය. මොකද වක්කඩක් කියන්නේ ලියද්දකින් තවත් ලියද්දකට වතුර ගලාගෙන යන ා මෙතන බොහොම ලස්සන තැනක්පුතේ වතුර පෙන කැටි මවමින් ගලනෝ. වතුර පෙන කැටි මවමින් ගලනෝතු වැට සුදුපාඩ මයිල් පිපෙනවා වගේ. වතුර වැටෙන තැන සුදු මයි පොහොට්ටු පිපිල වගේ හරිම ලස්සන රටා මැවෙනවා දී. එතකොට මේ වක්කඩ මේ පින්තූරේ තියෙන පවිශේෂ අවස්ථාවක් ඒම නේද හොඳ නිල්ල ගැසුුණු සරුසාර ගොයම් වගාවකුත් අපිට පෙනෙනවා. හොඳ ඉදුවේ පති දැන් අපි පින්තූර කීපයක් ගැනම කතා කලා. ඒ කතාගරපු පින්තූරවල විශේෂකාරණාවක් ගැන කියල දෙන්න තමයි මම දැන් සූදානම් වෙන්න. හොඳයි අපි බලමු දැන් බලන්න අප මේක කියවමු එක් අවස්ථාව. නිව පිළිබිබූ වන ආකාරය ඇතුළත් පින්තූරයක් ඇතිවිට එය විස්තර කරන්නේ පෝල්ලියන්නේ හෝ එම එක් අවස්ථාවට සාපේක්ෂවයි. ඒක ඇනිමොකදදුවේ පුතේ අපි තනි පින්තූර අපි දැක්ක තනි තනි පින්තූර ගත්තට පස්සේ අපි පින්තූරය ගැන ලියන්නේ ඒ අවස්ථාව ගැන විතර එම අවස්ථාව ගැන විතරයි. මේ බලන්න ඔව! දැම් මෙතන තියනවා ඉර පායගෙනන දර්ශනය පන්දවඩින් ඉරපායගෙනේන දර්ශනය. නේද දැන් අපි කිව්වා අපි පස්සු නිශ්්‍රේණයේ මේ දකින දේට වඩා දෙයක් අපි අති නිර්මාණය වෙ ඕන කියලා. නේද එහනම් අපි බලමෝ මම ඒකට සකස්කරපු වාක්්‍යය. බලමු මොකන්ද මම ඒකට සකස්කරගෙනාපු වාක්‍ය කියලා. උදෑසන හිරුපායද්දී කන්ද උඩින් පෙනෙන්නේ කහ පැහැති බෝලයක්මිනි. නිකම් කන්ද උඩින් හිරුපායනවා කියලා කිව්වෙ නෑ මං ඒක දැක්ක විදිිය මමලිව්. උදෑසන හිරුපායද්දී කන්ද උඩින් පෙනෙන්නේ කහ පැහැති බෝලයක් මෙනි දැක්කද පුතාලා අවස්ථාව මොකක්ද හන්දවඩින් හිරිපැයිම්. එතකොට අපි ඒක ගැනයි ලියන්නේ. මේ විදිහට තනි තනි පින්තූරේ ගත්තාම අවස්ථාවට අදාල විදිහට තමයි අපි වාක්‍ය නිර්මාණය කරන්න. හොඳයි. මේ පින්තූරේ බලන්න අපි අල ත තනි පින්තූර විදිහට ගත්ත දේවල්. මේ පින්තූරේ අඩංගු වෙලා තියෙනවනේද කියල බලන්න ගෝවියෝ කුබුරු කොටනවා. ඊළඟට කොක්කුරෑනක් ඉගිල්ලෙනවා. ොක්කුරංචුවක්කි ඉල්ලෙනනවා ඉළඟට බලන්න අර ගෙවිලිය ඇඹුලාරගෙනෙනවා ඉළඟට සරුසාර ප්‍රදේශයක් තියෙනවා මේ වගාවන්ගෙන් සරුසාරවුණු බිම් ප්‍රදේශයක් තියෙනවා. ඒකම වක්කඩකින් වතුර ගලාගෙන යන පින්තූරෙක උත්තියෙනවනේද. එතකොට අපි අන තනිතනයෙන් කතා කරපු ඒ පින්තූරවලින් ප්‍රකාශය වනදේ මේ, පින්තූරේ සමස්තයක් විදිහට දක්වලා තියෙනෝ. දැම් මෙතන ඒ අනි තනි පින්තූරවලින් ප්‍රකාශ කරපුදේ සමස්තයක් විදිහටයි කටාරගෙනකට කැටිකරලා පින්තූරයක් දුවලපුතාලට ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි දැම් මේ පින්තූරයෙන් අපි වා්‍ය නිර්මාණය කරන්නයි සූදානම් වෙන්න. මේ පින්තූරේ ආශ්‍රයෙන් වාක්‍ය පහක් නිර්මාණය කරන්නයි දුව ප තේ අප ලැස්සි. ඒගේ දලපු තල ස් ිනේද හොඳයි. ඔගලොත් හිතන් දැගු. මම ඉදිරිපත් කරන වාත්‍යවලට වඩා ඔගලන්ගේ අලුත් අදහස් ගොඩක් වටිනවා. ඒක නිසා ඕගල්ලොත් නිර්මාණය කරන්න වාක්‍යම පින්තූරේ දිහා බලලා. ඔන්න දැම් මම සූදානම් වෙනවා මම නිර්මාණය කරපෝ වාක්‍ය ඔගලන්ට පෙන්වන්න. බලමුුවප. කුඹරට බැසගත් ගොවියෝ. පඩිසරව කුඹුරු වැඩකරතිි. මොකදදවාක්‍ය කුඹුරට බැසගත් ගොවියෝ. පඩිසරව කුඹුරු වැඩ කරති. දැම්පුතේ ඒ පින්තූරයෙන් ප්‍රධාන වුණේ ගොවිෝනයා අපිට නේද.ක් කුමර කියන්නේ ගොවියා රාජකාරය කරන තැන. එහෙම නේද එතකොට මේ කුඹුරෝයාය ගැන යියනකොට කුඹරුයාය දකිනකොට අපිට එතන ප්‍රධානම චරිතය තමයි ගොවියෝ. ඒක නිසා තමයි මං මේ විධහවාකයක් නිර්මාණය කළේ. අපි ආයිල්පාරක් මෙවාක්‍ය කියව. කුඹුරට බැසගත් ගොවියෝ ක්ඩිසරවහුඹුරු වැඩ කරති. එහෙනම් අපි දැන් දෙවනිවාක්‍ය බලු. තපස් රකිමෙන් සිටි කොක්කූ උදලු හඬට තිගැස්සී එක් වරම පියබාය ඇති. යි කියමුද දුවේ පුතේවාක්ය හොඳයි. තපස් රකිමෙන් සිටි කොක්හෝ උදලු හඬට තිගැස්ස එක් වරම පියබා ඇති. මේකට සම්බන්ධ පින්තූරේ දලපුතලට මතකයි නේද. හොඳයි. අපි දැම් බලමු බම සූදානම් කරගෙනාපු තුන්වැනිවාකය මොකක්ද කියලා. පුතාලට මතකයි අ වක්කඩ සහිත පින්තූරේ වක්කට තියන පින්තූරේ. මංකිව්වා වක්කඩෙන් වතුර වැටෙන්නේ මයිල් පිපෙනවා වගේ කියලා. මෙන්න මේන් සිදුවීමට අදාලව මම හිතුවපුතේ මේ වගේ වාකයක් නිර්මාණය කරන්න වක්කඩ කියන්නේ කුබුරුයායක තියෙන ඔයාල වගේ පුංචි දර්වුවූ ගුඩක් මාස තැනක්. ඉතින් මම හිතුවා මේ වාක්‍ය ඒ පින්තූරේට අදාළව නිර්මාණය කරන්න. අපි කියව වක්කඩෙන් වතුර වැටෙන විට දිය මත මල් පිපෙන්නා සේපෙනේ. ආයකයමු වක්කඩෙන් වතුර වැටෙන විට දිය මත මල් පිපෙන්නාා සේපෙන දැන් දුවලපුතාලට තේරෙනවා අපි වා්‍යන නිර්මාණය කරනකොට අ පින්තුරේ තිබ දේම නිමිේ. එතනම් පොඩ්ඩක් එහට ගිහින් තියෙනවනේද. හොඳ යිදුවේ පුතේ එනම් අපි බලමු ඊළඟවාක්‍ය මොකක්ද කියලා. ඕව. තවත් ඔගලො දැක්ක අවස්ථාවක් ගැන තමයි. මේවාකෙල් ියවෙන්නේ. මොකක්ද මේවාක්‍ය ගෙවිලියක් ඇමුලරැගෙන නියර දිගේ ගමන් කරයි. පුතාලත් සියමු මර්ථක්ක ගෙවිලියක් ඇමුලරැගෙන නියර දිගේ ගමන් කරයි. ඩැ මේ වාක්්‍ය කියනකොට පුතාලට අරචිත්‍රයත් උළුවට එනවනේද. ඒ චිත්‍රය ආශ්‍රයෙන් අර ප්‍රධාන පින්තූරයේ තිබුණු අවස්ථාවක් අනුව තමයිදුවේ පුතේ මම මේ වාක්‍ය නිර්මාණය කළේ. දැම් මේ වාක බලන්න වී ගොවිතැන නිසා අපේ රට සහලින් ස්වයම් පෝෂිත නො අනුමානය අයි්‍යම එක වී ගොවි තැන නිසා අපේ රට සහලින් ස්වයම් පෝෂිත වනු නොවනුමානය එතකොට අපි දැන් වාක්‍යටික ලියල ඉවරයි එහෙමනේද ඕ දුවල පුතාලත් මේ වගේම වාක්‍ය නිර්මාණය කරන්න උත්සා කරන්න ඕනේ හොඳයි දැන් අපි ලස්සන වාක්‍ය පහත් නිර්මාණය කලා එම නනිද දුව පුතේ හොඳ එහෙනම් අපි දැන්ගේේ වාක්‍ය පහම එක තැනකට අරගෙන එකවර කියවල බලමු. කුමරට බැසගත් ගොවියෝ කඩිසරව කුගුරු වැඩ කරති. තපස් රකිමෙන් සිටි කොක්කු උදලු හඬට තිගැස්ස එක් වරම පියබා යති. වක්කඩෙන් වතුර වැටෙන විට දිය මත මල් පිපෙන්නාසේ පෙනේ ගෙවිලියක් ඇඹුල රැගෙන නියරදිගේ ගමන් කරයි. වී ගොවිතැන නිසා අපේරට සහලින් ස්වයම්පෝෂිත වනු නොවනු මානය දැන් අපි ඒවාක්‍ය පහම කියෙව්වා. එම නේද එන අපි බලමු ඊළඟට තව පුතාලට පින්තූඩයක් ආශ්‍රයෙන් නිර්මාණයට අවස්ථාව තියනවා දැ මෙතන මම මේ උදාහරණයක් අරං ආවෙ දුවේ පුතේ පුතාලට මේ විදිහට පින්තූරයක් ආශ්‍රයෙන් වාක්‍ය නිර්මාණය කිරීම පිළිබඳ ලොකු අත්දැකීමක් නැහැනේ නැද. ඒ නිසා තමයි මම තව උදාහරණයක් තුවල පුතාලට අරගෙනාව. අපි බලමුදැ මේ පින්තූරේ තියෙන්ෙන මොනවද කියලා කජුපුහුලන් පිරිච්ච ගසක්. ළඟට එර බොදුමල් පිපුුණු ගසාක් හොඳයි. මම දැන් මේ චිත්‍රයට අදාලව වා්‍ය කීපයක් නිර්මාණය කළ. අපි බලමුඒවාක්්‍යය. අවුරුතු කාලයට එරබොදුමල් පිපි කජුපුහුලන් ඉදී පරිසරය සුන්දර වෙයි. දැ මෙතන තියෙනවා විශේෂ දෙයක් මට මතක් කළ යුතුම දෙයක් විරාම ලකුණු දෙකක් සඳහන් වෙලා තියෙන පුතාලවා්‍ය ලියනකොට. අනිවායෙන්ම ඒවාකයට සුදුසු තැන අදාළ තැන විඩාමලකුණු යොදන්න මතක තබා ගන්න ඕනෙ හොඳයි. අපි බලමුදෙන් දෙවනිවාක්‍ය කොහාගේ ඉමිහිරි නාදය අවුරුද්ද ළඟ ළඟම එන බව සිහිපත් කරයි. කොහාගේ ඉමිහිරි නාදය, අවුරුද්ද ළඟ ළඟම එන බව සිහිපත් කරයි. හිමිදිරියේම අවදිවන අම්මා අවුරුදු රස කැවිලි සාදයි. මෙසේරම මමලිවේ අපි දැක්ක පින්තුරේ දිහැ බලලා. හිමිදිරයේම අවදිවන අම්මා අවුරුදු රස කැවිලි සාදායි. හොඳයි අපි ඊළඟවාක්කෙෙන් බලමු. අහල පහල නිවැස්වල ළමයි එකතු වී සතුටුඉංයුතුව පංචා දැමීම සිදු කරති. අහල පහල නිවැස්වල ළමයි එකතු වී සතුටින් යුතුව පංචාදැමීම සිදුකරති. අවුරුදුකාලයේ චමත්කාරය නිසා සැමදනාගේ මසිත් සතුටින් පිරේ. හොඳයි. තුේ පුතේ, ඒ මම සඳහන් කළේ අපි අර දැක්ක පින්තූරයට අදාළ වාක්‍ය ටික. අපි දැඟායි බලමුුව ටික අවුරුදු කාලයට එරබොදුමල් පිපි කජුපුහුලන් ඉදිී පරිසරය සුන්දරවෙේ. පොහාගේ ඉමිහිරි නාදය, අවුරුද්ද ළඟළඟම එන බව සිහිපත් කරයි. හිමිදිරියේම අවදිවන අම්මා අවුරුදු රස කැවිලි සාදයි. අහලපාල නිවර්ස්වල ළමයි එකතු වී සතුටින් යුතුව පංචාදැමම සිදු කරති. අවුරුදු කාලයේ චමත්කාරය නිසා සැමදනාගේම සිත් සතුටින් පිරේ. හොඳයිදු එපුතේ? අපි දැක්කේ පින්තූරයට අදාළව මම නිර්මාණය කරපුූවාක්‍ය තමයි දුවල පුතාලා මාත්‍යක්ක එකතු වෙලා ඒ කෙව්වේ. හොඳයි අපි බලමුහිළඟට ඕ. මේ තියෙන්නේ පුතාල විසින් කළ යුතු වැඩ. මම අරගෙනාව මේ චිත්‍රය පුතාලට ගෙදර ඉන්නකොට විවේකෙන් මේ නිර්මාණය බලලා මේ චිත්‍රය බලලා ලස්සනවාක්‍ය පහක්. නිර්මාණය කරන්න අවස්ථාව දෙන්න. හොඳයි මේක බලන්න වැහි අවස්ථාවක්. වැහි බර අවස්ථාවක් තමයි මෙතන තියෙන්නේ. සුලං හමනවා කළු වලාකුළු පාාවෙනවා. ආයි පොඩි දරුවන්ට කතා කරනවා. නේද. මෙ වගේ කියවෙන ගීතයකුත් තියෙනවා. අක්ක අක අර බලන්නකෝ දොළපු තලට මතකයි නේ දේක. ඕ! ඒ අවස්ථාවේම කියවෙන සිදුවීම් ටිකක් තමයි? චිත්‍රනුත් පැහැදිලි වෙන්නේ. මේ අවස්ථාව වැහි බර අවස්ථාවක්. එහෙනම් දුවල පුතාලා හොඳට මේ චිත්‍රය අධ්‍යයනය කරලා මේ චිතේද හොඳට බලලා මේකේ අඩංගුවෙන දේවල් බලන් වැහිවලාපුලු දර ටික ගෙටගන්න අක්කා වැලේ තියන ර ගෙටගන්න අම්ම ඉළඟට වැසට ඉස්සෙල්ලා ගෙට දුවගෙනන පුංචි දරුවෝ ඉළඟට කුමුරේ ඉදලා හනිහනිකට ගෙදරට එන තාත්තා. එතකොට මේ රූපරාම ටිකත් අදාළ කරගෙන උතාලට පහසුවෙයි ලස්සනවාක්‍ය පහක් නිර්මාණය කරන්න.